नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से පැවිද්දට උපකාර වන දේශනා අද පොඩි සූත්‍රයක් නමුත් මේක ගොඩාක් වැදගත් දේශනාවක් සම්පූර්ණයෙන්ම පැවිද්දට පත් වෙන්නේ නිවන් දකින්න නිවීම නැත්නම් දුකෙන් නිදහස් වෙන්න යථාර්ථයක් දකින්නයි පෙර ජීවිතේට යමු වෙන්නේ එතකොට සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචර්යාව නිවන් මාර්ගය උතුම් චර්යාව උතුම් හැසිරීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මතයි කල්යාණ මිත්‍රයා නැතුව කිසිදු විදියකින් පොන්ජිම හෝ කාරණාවක් ධර්ම මාර්ගයේ වැඩෙන්නේ නැහැ ධර්ම මාර්ගයේ සම්පූර්ණයෙන් වැඩෙන්නේ කල්යාණ මිත්‍රයා මත කල්යාණ මිත්‍රයා අහිමි වෙනවා කියලා කියන්නේ කල්‍යාණ මිත්‍ර අහිමි වෙනවා කියලා කියන්නේ කය වින්වීම විතරක් නෙමෙයි. කල්‍යාණ මිත්‍ර අහිමි වෙනවා නම් තමන්ට අවවාද අනුශාසනා දෙන්නේ නැත්නම් තමන්ට උපකාර කරන්නේ නැත්නම් තමන්ගේ වැරදි අඩුපාඩු පෙන්නමින් හැදෙන්න උපකාර කරන්නේ නැත්නම් එතනත් කල්‍යාණ මිත්‍ර අහිමි වීමයි. එතකොට එහෙනම් මූලික වැරද්දේ සිට නිවන් මඟ දක්වාම කල්‍යාණ මිත්‍රයා තුල ඉස්මතු වී කල්‍යාණ මිත්‍රයා තුලින් ඉස්මතු විය යුතු කාරණාමයි සම්පූර්ණයෙන් තියෙන්නේ. ඉතින් මම අද පැහැදිලි කරන්නේ කේසි සූත්‍රය. අංගුත්තර නිකාය දෙකේ තියෙන්නේ කේසි සූත්‍රය. මේකේ තනිකරම පැහැදිලි කරලා පෙන්නන්නේ කල්‍යාණ මිත්‍රත්වයේ විනාශය පිළිබඳ. කල්‍යාණ මිත්‍රත්වයේ විනාශය සිදු වෙන්නේ කොහොමද? කල්‍යාණ මිත්‍රත්වයේ විනාශය සිදු වුණා නම් ගුරුවරයාගේ විනාශය සිදු වුණා නම් එතන යාගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම විනාශයි. එනිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ කල්‍යාණ මිත්‍රයෙක්ගේ විනාශයක් තමන්ට සිදු වෙන්නේ නැති වෙන්න. කක්වක බලා ගන්න. මොකද හේතුව එහෙම වුණොත් එහෙම සම්පූර්ණ ජීවිතය අනාතයි. කේසි සූත්‍රය සවැත් නුවර නිදාණය අතකෝ කේසී අස්ස ධම්ම සාරති යේන භගවා තේනුප සංකම අස්සයන් දවණේ කරන කේසී භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා උපසංගමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීති භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදිලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙනවා ඒකමන්තං නිසින්නෝකෝ කේසී අස්ස ධම්ම සාරතිං භගවා එතදෝච අස්වයන් දමනය කරන්නා වූ කේසි භාග්‍යතුන් වහන්සේ වන්දනා කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ කේසිගෙන් මෙන්න මේ විදියට අහනවා ප්‍රශ්නයක් අහනවා කේසිගෙන් ත්වංච ක්වාසි කේසි සංඤත්තෝ අස්ස ධම්ම සාරති කතම්පනත්වං කේසි අස්ස ධම්මං විනේසේති කේසි ඔබ අස්වයන් පුහුණු කිරීමට දක්ෂයි කියලා ප්‍රසිද්ධ කෙනෙක් කේසී අස්වයන් පුහුණු කරන්නේ කෙසේද අස්වයන් දමනය කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ කේසිකින් අහනවා අහංකෝ බන්තේ අස්ස ධම්මං ස්නේහම්පි විනේමි පරුසේනපි විනේමි ස්නේහ පරුසේනපි විනේමි ස්වාමීනි මම අස්වයන් දමනය කරනවා ආදරයෙන් කතා කරලා අන්න එතකොට අස්වයන් දමනය කරන හැටි ආදරයෙන් කතා කරලා අස්වැයන් දමනය කරනවා. පරුස විදිහට බැනලා ගහලා එහෙමත් අස්වැයන් දමනය කරනවා. ඊළඟට තුන්වෙනි ක්‍රමේ තමයි ආදරයෙන් කතා කරමින් සහ ගහමින් පරුස විදිහට කතා කරමිනුත් අස්වැයන් දමනය කරනවා. ඒතර අස්වැයන් දමනය කරන ආකාර තුනයි. ස්නේහයෙන් දමනය කරනවා ආදරේ, පරුසයෙන් දමනය කරනවා ගහලා නැත්නම් බැනලා. ඊළඟට ස්නේහ පරුස දෙකින්ම දමනය කරනවා ඔන්න අස්වැයන් දමනය කරන විදිය. මෙන්න මෙහෙමයි මං අස්වැයන් දමනය කරන්න කියනවා. සචේතේ කේසි අස ධම්මෝ ස්නේහම්පි විනයන් න උපේති. පරුසේනපි විනයන් න උපේති. සන්න පරුසේනපි විනයන් න උපේති. කින්තිනං කරෝසීති. දැන් ඔබට බැරි වෙලාවත් ඒ අස්වයෝ ආදරයෙන් දමනය කරද්දි දමනය වුන් නැත්තම් හික්මුන් නැත්තම්
ඊළඟට පරුස විදියට දමණය කරද්දී සිග්මුන් නැත්තම් ආදරයෙන් පරුසෙන් දෙකින්ම දමණය කරද්දී සිග්මුන් නැත්තම් එතෙන් දෙලමුන් ඒ කියන්නේ හික්මීමට යමුන් නැත්තම් ඔබේ අශ්වයන්ට මොකද කරන්න හනෝ එතකොට ඔබ මොකද කරන්න කියලා හනෝ සචේමේ බන්ති අස්ස ධම්මෝ ස්නේහම්පි විනයන්න උපේති පරුසේන පිවිනයන්න උපේති සන්න පරුසේන පිනිනියන්න උපේති හනාමිනම් බන්තේ තංකිස හේතු මාමේ ආචාර්ය කුලස්ස අවන්නෝ අහෝසීති ස්වාමීනි දැන් මේ අශ්වයන් ආදරයෙන් දමණය කරලා දමණය වුන් නැත්තම් පරුසේන දමණය කරද්දී ඒ කියන්නේ බැනලා ගහලා දමණය කරද්දී දමණය වුන් නැත්තම් ආදරයෙන් බැනලා ගහලා දමණය කරද්දී දෙකම කරද්දී දමණය වුන් නැත්තම් මං මේ අශ්වය මරනවා කියන්නේ මොකද හේතුව අශ්වය මරන්නේ අපේ ආචාර පරම්පරාවට ඒක කැළලා අපේ ආචාර්යයන්ගේ දක්ෂතාවයට ඒක අවර්ණයක් නැත්තම් ඒක කැළලක් වෙනවා ඒක නිසා ඒ අස්සය ඒ කියන්නේ ආදරයෙන් දමණය කරද්දී දමණය වෙන්නේ නැති බැනලා දමණය කරද්දී දමණය වෙන්නේ නැති ආදරයෙන් බැනලා දෙකෙන්ම දමණය කරද්දී දමණය වෙන්නේ නැති අස්සයන්වම මරලා දානවා කියනවා ඊළඟට දැන් ඔන්න අස්සයන් දමණය කරන හැටි ඇහුවා ඊළඟට මේ කේසි අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භගවා පණබන්ති අනුත්තරෝ පුරුෂ ධම්මසාරති කතම් පණබන්තේ භගවාන පුරුෂ ධම්මං විනේති इति ඊළඟට අහන කාරණාව තමයි දැන් භාග්‍යතුන් වහන්සේ පුරුෂයන් ධම්ම අනුත්තරෝ පුරුෂ ධම්මසාරතිනේ පුරුෂයන් දමණය කරන්නනේ ශ්‍රේෂ්ඨ එතකොට අද අපි ගොඩක් කාලවලට බුදුරණන් වහන්සේ දමණය කරන්න ශ්‍රේෂ්ඨයි කියන කාරණාවත් එක්ක බලලා නාලාගිරි දමණය ඉවිදාකාරයවල් අපි හිතනවා නෑ ඒ ඒ අනුත්තරෝ පුරුෂ ධම්මසාරතිනේ පුරුෂ ධම්මසාරති බුදුරණන් වහන්සේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් දමණය කරන්නටයි ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ අනාරාවිලි දමණය කර පුරුෂානුත්තර වූ දමසාර නෑ ඒව සංකල්ප බොරු එහෙම කියන්නේ පුරුෂයන් දමණය කිරීම නෙවෙයි පුරුෂයන් දමණය කරනවා කියන එකෙන් ශ්‍රේෂ්ඨයි කියන්නේ මිනිස්සු දමණය කරන්නේ මිනිස්සු දමණය කරන්නේ ඇයි මිනිස්සු ඉන්නේ තනි කරම කෙලෙස් වගුරක මිනිස්සෙක් ඉන්නේ කෙලෙස් වගුරක එතකොට මේ කෙලෙස් වගුරේ ඉන්න මිනිස්සයෝ කෙලෙස් ඉක්මවීම සඳහායි දමණය කරන්නේ. කෙලෙස් වගුර ගත්තහම රාගය, දේශය, මෝහය, මාන්නය, දැඩිකම මේ හැම එකක්ම ක්ලේශයක්. ඊළඟ තමන්ගේ කෝණයට කොටු වෙච්ච ගතියත් එක්ක ඉන්න කාරණා මේ හැම එකක්ම ක්ලේශයක්. එතකොට මේ රාග, දේශ, මෝහ, මාන, අකීකරුකම මෙන්න මේවා යෙදෙන තරදී ඒවා යෙදෙන සඳහන් මොකද වෙන්නේ? කායිකව වැරදි දේවල් කරනවා. වචනයෙන් වැරදි දේවල් කරනවා මනසින් වැරදි දේවල් කරනවා අන්න ඒවා නොවෙන්න දමනය කරනවා ඒක දමනය කරන දක්ෂයි දැන් ඔන්න බුදුරණන් වහන්සේගෙන් කේසි අහනවා මොකද අහන්නේ ඔබ පුරුෂයන් දමනය කරන ශ්‍රේෂ්ඨයිනේ එතකොට ඔබ පුරුෂයන් දමනය කරන්නේ කොහොමද කියලා අහනවා ඒ අවස්ථාවේ බුදුරණන් වහන්සේ වදාරනවා අහංකෝ කේසි පුරුෂ ධම්මං ස්නේහම්පි විනේමි පරුෂේනපි විනේමි ස්නේහ පරුෂේනපි විනේමි තත්ත්‍රිදම් කේසි ස්නේහ බින් ඔන්න බුදුරණස් දරනවා මමත් එහෙම තමයි මමත් පුරුෂයන් දමණය කරනවා ආදරෙන් දමණය කරනවා පරුෂ විදියට බැනලා ඒ වගේම පරුෂ විදියට දමණය කරනවා ඊළඟට ආදරයෙන් සහ පරුෂයෙන් දෙකෙම මම පුරුෂයන් දමණය කරනවා දැන් කේසි අස්වයන් දමණය කරන හැටි කියවා ඒ විදිහට බුදුරණවහන්සේ පුරුෂයන් දමණය කරන හැටි කියනවා ආදරයෙන් බැනලා ආදරයෙන් බැනලා දෙකින්ම පුරුෂයන් දමණය කරනවා කියන්නේ පුරුෂයන් ඉක්මවනවා කොහොමද ඉක්මවන්නේ කේසි ස්නේහස්මි මම බෙන්න මෙහෙම ආදරයෙන් කියනවා කොහොමද ඉති කාය දුස්චරිතං සුචරිත විපාකෝ ඉති කාය ඉති වචෝ සුචරිතං වචේ සුචරිතං ඉති වචේ සුචරිතස්ස විපාකෝ ඉති මනෝ සුචරිතං ඉති මනෝ සුචරිතස්ස විපාකෝ ඉති දේවා ඉති මනුස්ස ඔන්න දැන් යහපත් පැත්ත කියනවා කොහොමද කියන්නේ යහපත් පැත්ත කියනවා මෙන්න මේක තමයි කාය සුචරිතය මෙන්න මෙහෙම තමයි වචී සුචරිතය මෙන්න මෙහෙම තමයි මනෝ සුචරිතය කියන්නේ කයින් හොඳ දේවල් කිරීම කියන්නේ මෙන්න මේකට වචන කතා කරද්දී හොඳ දේවල් කියන්නේ මෙන්න මේකට මනසින් හිතනකොට හොඳ දේවල් කියන්නේ මෙන්න මේ හොඳ පැත්ත කියලා දෙනවා හොඳ පැත්ත කියලා දෙනවා එහි විපාකක් කියලා දෙනවා දිවි ලෝක මනුස්ස ලෝක ගැන කියලා දෙනවා
කියන්නේ දිව්‍ය දිව්‍ය ලෝක වල යන හැටි දිව්‍ය ලෝක වල ස්වභාවය මනුෂ්‍ය ලෝක වල එන ඇති ඒ කියන්නේ සුචරිත පැත්ත කියා දෙමි හොඳ පැත්ත කියා දෙමි මේකයි කය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය අනගන් හිතට එන්නේ එතකොට අර හරි මේ ආලවන්තකමක් නේ කියන්නේ ලිංගගත භාවයක් නේ හරි පැත්තමයි කියන්නේ අඩුපාඩු කියන්නේ දැන් වලොණක් හිතලා බලන්න අපිට අඩුපාඩුව පෙන්නකොට අපිට ටිකක් ඒක දුකක් දැනෙනවානේ දුකක් කියන්නේ ඒක අපිට හොඳට දැනෙනවා. ඒත් අඩුපාඩු කියන්නේ නැතුව කියනකොට අඩුපාඩු පෙන්නන්නේ නැහැ. අඩුපාඩු පෙන්නන්නේ අඩුපාඩු පෙන්නන්න දෙයක් නැහැ. එයාලට. අඩුපාඩු පෙන්නන දෙයක් නැති නිසා කයින් කරන හොඳ ගැන කියලා දෙනවා. වචනයෙන් කරන හොඳ ගැන කියලා දෙනවා. මනසින් කරන හොඳ ගැන කියලා දෙනවා. එතකොට කයින් කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් වෙන්න කටයුතු කරන්නේ නැති එක. දැන් අපි සතු මරන්නේ නැති විතරනේ දැනන්නේ නැහැ. හිංසාවක් පීඩාවක් කායික ක්‍රියාවෙන් නොවෙන්න ඕන. මේ ළඟදී අපි කතා කරපු කාරණාවල තිබ්බේ එලි පිටත් මොකේද මේ ළඟදී අපි දේශනාවක් කරපු එක තිබ්බේ එලි පිටත් අජවපජාරි ප්‍රඥා සූත්‍රය තියෙනවා කෝසම්බි සූත්‍රය තිබ්බා එලි පිටත් නැකිතනත් කාය කයින් කරන්න ඕනේ යහපත් එතකොට එන්න ඕන යහපත් දේ කරන විදිහෙම කියලා දෙනවා වචනයෙන් කයින් මනසින් මෙන්න මේක තමයි ආදරයෙන් දවණය කරන විදිහ දැන් හිත පිනායමක් නෙවෙයි හිතේ ගැටීමක් හිතේ දුකක් හිතේ අපහසුයන් නෙවෙයි හිත පිනායම ඊළඟට බුදුරණවහන්සේ දාරනවා තත්ත්‍යං කේසි පරුසේ පරුසත් පරුසස්මින් ඔන්න පරුස විදියට දමනය කරනවා දරුණු විදියට මොකද්ද කාය දුෂ්චරිතය කියන්නේ මේක කයින් වර්ධි කරනවා කියන්නේ මේක කයින් වර්ධි කරාම ලැබෙන විපාක මෙව්වා වචනයෙන් වර්ධි කරනවා කියන්නේ මේක වචනයෙන් වර්ධි කරලා ලැබෙන විපාක මෙව්වා මනසින් වර්ධි කරනවා කියන්නේ මේක මනසින් වර්ධි කරද්දී ලැබෙන විපාක මෙව්වා ඊළඟට පෙරේත ලෝකයේ නිරය කියන දුගතිය ගැන කියලා දෙනවා. දැන් බලන්න මේකේදී අපිට නිකන් හරි නිකන් එච්චර ගණන් ගන්න දෙයක් නෑ අපි කරන්නේ වද. කයින් වැරදි කරනකොට අපි අතින් කායික ක්‍රියාවක් වෙනවනම් වැරදි විදිහකට. තව කෙනෙකුට පීඩාවක් තව කෙනෙකුට අපහසුාවක් පත් වෙන විදිහේ කායික ක්‍රියාවක් අපි අතින් වෙනවනම් වාචනයක් කතා කරනවනම් තව කෙනෙකුගේ හිත රිදෙන විදිහට. ඊළඟට මනසින් තරහා එනවනම් රාගය එනවනම් ඊර්ෂ්‍යා වෙනවනම් දැඩිකම එනවනම් අකීකරුවම වෙනවනම් මාන්නය එනවනම් එකට එක කිරීම එනවනම් මේ වගේ දේවල් මනස තුලින් එනවනම් මනස තුලින් දැඩි අකුසලයක් එනවනම් මෙන්න මේවට නිගා කර. ඒවට නිගා කරන්නට ඕන. ඒකේ හානිය කියලා දෙන්නට ඕන. ඒවට නිගා කරන්නට ඕන. එතකොට ඒ කෙලෙස් එන තැනදී ඒවට නිගා කිරීමක් කරන්නට ඕනේ. දැන් එතකොට මොකද වෙන්නේ? තැති ගන්නවනේක පාරකම. තැති ගැනීමක් එනවා තමන්ට දැනෙනවා. දැන් තරහක් ගියාට පස්සේ තරහට නින්දා කරනකොට මාන්නයට දැඩිකමට ඊළඟට එකට එක කිරීමට මේවට නින්දා කරනකොට දැනෙනවා. අන්න එතකොට ඒ කාරණා කියනකොට කියලා දවණේ කරන හැටි තමයි පරුස විදිහට දමණය කරනවා කියන්නේ. එතකොට යාලාට සිද්ධවලා. පරුස විදිහට යාලා ඒ දැන් නිකන් ඔහේ කියවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. දැන් අපිටම ආදරෙන් දමණය කරන කෙනෙක් ඉන්නවා කියලා. එයාට ආදරෙන් කියන්නේ එයාට පරුසු විදිහට කියන්න ඕනේ. පරුසු විදිහට කියන්න ඕන කියන දැන් කෙලස් එක්ක මෙන්න පොඩ්ඩක් ඇත්තම් ගැටෙන්න තරහ යන ඊළඟට දමාන්නේ නේ දැඩිකමේ නේ තමන්ගේ කෝණයත් එක්ක මානිය සමානට හැම වෙලෙම තමන් හිතන විදිහට කෙරෙන්න ඕනේ බව මෙන්න මේ විදිහට දේවල් එනකොට මොකද වෙන්නේ? අන්න පරුස විදිහටයි දමණය කරන්නේ. ඒවා කියලාද එතකොට හිතර දැනෙනවා. දැන් ඒවා නොකියාදී හරියන්නේ නැහැ. අන්න එහෙම දමණය කිරීම තමයි පරුස විදියට දමණය කිරීම. දැන් එතකොට ඒවා වෙනකොට නිරේතිත සංලෝක ප්‍රේත ලෝක යනවනේ. දැන් මේ ළඟදී අපි කරපු සූත්‍රයක හම්බුනේ පුංචි ලෝණඵල සූත්‍රේ. පුංචි කර්මයක් වුණත් කරොත් එහෙම නිරේ යනවා. එතකොට අන්න ඒව ගැන කියලා දෙනවා. ඊළඟ කාරණාව තමයි ස්නේහේ පරුසේ දෙකෙන්ම දමණය කරනවා. ආදරෙනුත් කියලා දෙනවා කියලා දෙන්න ඕන අවස්ථාවේදී පරුසු විදිහට කියලා දෙනවා. ඒ කියන්නේ හොඳ පැත්තක් කියලා දෙනවා කාය වචී මනෝ දුස්චරිත සුචරිත තුල. ඒ වගේම දුස්චරිත පැත්තක් කියලා දෙනවා කාය මනෝ වචී දුස්චරිත තුල. මෙන්න මේ දෙපැත්තම කියලා දෙනවා. එතකොට දැන් මොන කොටස් තුනක් ඉන්නවා. සුචරිත හොඳ පැත්ත කියලා දෙන කට්ටිය ඉන්නවා. නරක පැත්ත කියලා දෙන කට්ටිය ඉන්නවා. හොඳ නරක දෙකම කියලා දෙන කට්ටිය ඉන්නවා. මෙන්න මේ විදිහට කියනවා බුදුරජාණන් වහන්සේ මිනිස්යන්ව දමනය කරන්න. එතකොට දැන් මේකෙදි එකක් අදාළයි සක්කායදිට්ඨිය ප්‍රහාණය. දැන් අපි ගත්තොත් එහෙම හැම වෙලෙම තමන්ට කොටු වෙච්ච රාමුවක් ඔස්සේම තමන්ගේ මාන්නක්කාරකම ඔස්සේම තමන් හිතන විදිහටම කරෙන්න ඕනෑ කියන කාරණාවත් එක්ක කටයුතු වෙන විදිහ තියෙනවා.
එතකොට ඔන්න ඔය කාරණාවට පහර වෙන විදිහට ඒ කියන්නේ ඒක වැරදි වෙන විදිහට කරුණු කියන්න ඕන. එතකොට ඒක වැරදි වෙන විදිහට කරුණු කියනකොට ඒත් ඒකම නම් කරන්නේ. එතකොට දැන් দমন වෙන්නේ නැහැ. අන්න බුදුරණන් හසින් ආයෙ ප්‍රශ්නයක් අහනවා. දැන් ඒ වැරදි වැරද්ද ගැන නිතරම කියන්නේ. ඒ කියන්නේ දැන් විශේෂයෙන් ස්නේහෙන් দমনේ කරද්දී ආයෙ කියන්න දෙයක් නැහැ නේ. দমন වෙනකොට ස්නේහේනේ පරුස විදිහට කියනකොට ඒ කියන්නේ වැරද්ද ඉස්මතු කර කර පෙන්නද්දි තාමත් ඒකම නම් කරන්නේ. තාමත් එහෙමම නම් වෙන්නේ. දැන් দমন වෙන්නේ නැහැ නේ. අන්න බුදුරණවහන්සේගෙන් අහනවා කේසි සචේනෝ බන්තේ පුරුෂ ධම්මං ස්නේහං විනයං න උපේති පරුසේන විනයං න උපේති ස්නේහ පරුසේන විනයං න උපේති කින්නින්නම් බකවා කරොසි. දැන් උහුම ආදරයෙන් দমনේ කරද්දිත් පරුසවත් විදියට দমনේ කරද්දිත් ආදරයෙන් පරුසු විදියට দমনේ කරද්දිත් দমনේ වෙන්නේ නැත්තම් වැරද්ද පෙන්නද්දි පෙන්නද්දි තාමත් ඒකම නම් කරන්නේ. එතකොට මොකද්ද කරන්නේ? අන්න බුදුරණස් දාරනවා සචේ මේ කේසි පුරුෂ ධම්මං ඉදින් කේසි මේ විදිහට ආදරයෙන් පරුස විදියට සහ ආදරයෙන් පරුස විදියට කෙරෙවි තුන් විදියටම দমনේ වෙන්නේ නැත්තම් කනාමි නම් කේසි මං ඔහු මරනවා. මම බුදුරණවහන්සේත් වදාලා ඔහු මරනවා කියලා. ඊළඟට කේසි අහනවා නකෝ බන්තේ භගවන් දම් පාන භාග්‍යතුන් වහන්සේ මිනිස්සු මරන්නේ පාන ප්‍රාණඝාත කරන්නේ අතජ පණ භගවා ඒවම නමුත් භාග්‍යතුන් වහන්සේ කිව්ව මරනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ සත්තු මරන්නේ නැහැ නමුත් භාග්‍යවතුන් වහන්සේ මරනවා කියලා. කොහොමද ඒ කියන්නේ කියලා. බුදුරණස්තරනවා සත්‍යං කිසි ඇත්ත කේසි. තථාගතස්ස පානාති පාතං කප්පේ. තථාගතයන් වහන්සේ සත්තු මරන්නේ නැහැ. පානඝාතය කරන්නේ නැහැ. අපිච නමුත් සෝ පුරිසං යම් කිසි පුරුෂේ ස්නේහයෙන් দমনේ වෙන්නේ නැත්තම් ආදරයෙන් দমনේ වෙන්නේ නැත්තම් ඒ වගේම පරුසු විදිහට দমনේ වෙන්නේ නැත්තම් ඒ කියන්නේ පරුසු විදිහට කියන්නේ එතකොට වැරදි දේවල් ගැන කියලා දෙද්දි দমনේ වෙන්නේ නැහැ. ඒකමයි කරන්නේ. ආදරයෙන් පරුෂයෙන් දෙකින්ම කියද්දි দমন වෙන්නේ නැහැ. ඒකමයි වෙන්නේ. ඒකමයි කරන්නේ. අන්න එතකොට මොකද කරන්නේ? තථාගතං වත්තබ්බං අනුසාන වත් තථාගතෝ වත්තබ්බං අනුසාසිත. තථාගතයන් වහන්සේ අනුශාසනා කරන්නේ නැහැ. අනුශාසනා කරන්නේ හිතෙන්නේ නැහැ. හැඟින්නේ නැහැ කියනවා. එහෙනම් නිතරම වැරද්ද පෙන්නලා දෙද්දිත් ඒ වැරද්දම නම් නිතරම කරන්නේ අන්‍යයාට අවවාද කරන්න හිතෙන්නේ නැහැ කියනවා. ඒ වගේම නපි විඤ්ඤෝ සබ්‍රාහ්මචාරී වත්තබ්බං අනුසාහිතබ්බං මඤ්ඤන්ති. නුවණ සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට හිතෙන්නේ නැහැ කියනවා අවවාද අනුශාසනා කරන්න. අන්න පරම කල්යාණ මිත්‍රත්වයයි කල්යාණ මිත්‍රත්වයයි අවවාද කරන්න හිතෙන්නේ නැහැ කියනවා. දිගටම කරන්නේ ඒ වැරද්දව නම් අන්න අවවාද කරන්න හිතෙන්නේ නැහැ කියනවා. අවවාද කරද්දි කරද්දි ඒක හැදෙන්නේ නැත්නම් කරුණු කියද්දි කියද්දි ඒක හැදෙන්නේ නැත්නම් අන්න ඒ කෙනාට අවවාද කරන්න හිතෙන්නේ නැහැ. කරුණු කියන්න හිතෙන්නේ නැහැ. වදෝ හේසා කේසි අරියස්ස විනයේ යන්නම් තථාගතස්ස වත්තබ්බං. තථාගත ආර්ය විනය මරණය කියලා කියන්නේ අනුශාසනානු කිරීම කියනවා. ඒ කියන්නේ මරලයි දැන් නිවන් මාර්ගයේ බ්‍රහ්මචර්යාව කියන මෙන්න මේ කාරණාව ඒ කියන්නේ තමන්ට හැදෙන්න ඕනේ කාරණාවට අනුශාසනා කරන්නේ නැහැ කියලා කියන්නේ. ඒක ආර්ය විනය මරණයක් කියනවා. එතකොට නම් බුදුරණවහන්සේ කල්යාණ මිත්‍රයව මරන්නේ කොහොමද අනිත් අයව අනුශාසනා කරන්නේ? ඇයි අනුශාසනා කරන්නේ නැත්තේ? කොච්චර කීවත් ඒ වැරද්ද දිගටම කරනවා. අන්න එතකොට එහෙනම් අනුශාසනා කරන්නේ මරණවා කියන මේ ආර්ය විනී මරණය කියලා කියන්නේ අවවාද අනුශාසනා නොකිරීම කියනවා. ශාස්ත්‍රඥ වහන්සේත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලාත් අවවාද අනුශාසනා නොකිරීම ආර්ය විනී මරණය කියලා. එතකොට බලන්න කොච්චර මේ ලෝකේ ලබන්න තියෙන වටිනාම සම්පත්තියන ලබන තැනදී කියන්නේ මහාන වෙලක් තියෙනවා ඊළඟට ඇසුරු කරගෙන තියෙනවා. නමුත් කොච්චර අකුසලයේ වැරද්ද ගැන කියලා වැරද්දට නිඳා කරලා වැරද්ද කරන්න එපා කිව්වට කයින් වචනයෙන් මනසින් ඒකම වෙනවනම් ඒ විපාක ගැන හිතන්නේ නැතුව අන්න එතකොට එයාට අවවාද අනුශාසනා කරන්න හිතෙන්නේ නැහැ කියනවා. එතකොට නේද අවවාද අනුශාසනා ලැබෙන්නේ නැහැ එයාට. සෝහින නුන බන්තේ සුවදෝ හෝ ඒකනම් ඒ ස්වාමීනි තථාගතයන් වහන්සේ අනුශාසනා නොකරන එකත් සබ්‍රාහ්මචාරීන් වහන්සේ අනුශාසනා නොකරන එක නම් ඒ කාන්තයක මනා මැරීමම තමයි කියන. මොකද ඒ මරණය කියන එක ඉතාම බුදුම මරණයක් කියනවා. ඒක දැන් මේ කවුද මේ කියන්නේ? බුදුරණාහි ශ්‍රාවකයෙකුත් නෙමෙයි. බලන්න යාට පවා තේරෙනවා කොච්චර උපකාරයක් ඕනෙද කල්යාණ මිත්‍රයන් කියන එක. ඒතර බලන්න නම් මේ මරණයට නිතර නිතර වැරදි වෙනවා නම් හොඳට තේරුම් ගන්නට ඕනේ මේ මරණයට ලක් වෙනවාමයි.
එතකොට හැංගීමක් ඇති වෙනවා අවවාදන ශාසනා නොකරන්න. එතකොට යා අනිවාර්යෙන් මරණයටපත් වෙනවා කියන කාරණාව අනුශාසනා නොලැබීම. අවික්ඛන්තම් බන්ති අවික්ඛන්තම් බන්ති ස්වාමීන් හරිම ලස්සනයි කියලා මේ කේසි උපාසකයෙක් හැටියට දරා ගන්න කියලා ඉල්ලා සිටිනවා. එතකොට ඔන්න එහෙනම් කේසි සූත්‍රයේ ඉතරයි මේ කේසි සූත්‍රයේ තුල පැහැදිලි වුණේ සම්පූර්ණයෙන්ම උපමාවෙන් අස්වැයන් දමනය කරන හැටි සහ දමනය නොවන අස්වැයන් මරණ හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පුරුෂයන් දමනය කරන හැටි සහ පුරුෂයන් මරණවා කියලා කියන්නේ අවවාද අනුශාසන ලැබීම. මොකද මේ ලෝකයේ ඇත්තටම කය මරනවාට වඩා ඒ මරණය භයානකයිනේ. කය මරනොත් ආයෙ කොහේ හරි උපදී. හැබැයි අර මරණය ලැබුණු අවස්ථාව අපිටම කල්ප ගානකට කල්යාණ මිත්‍රයෙක් ලැබෙන්නේ කියලා. එතකොට කල්ප ගානකට ලැබෙන කාරණාව නිතර නිතර වැරද්දට අනුශාසනා කරද්දි වැරද්ද කරනවා නම් ඒ මරණය ආයෙකින් කවදාවත් ඒ කියන්නේ බොහෝ කාලයකට ආයෙ හම්බ වෙන එකක් බවට පත් වෙන්නේ නැහැ. කයිමිදලා නම් කයිමිදලා මරණය නම් ඊළඟ ජීවිතයක් ආයෙ හම්බ වෙනවා. නමුත් අවවාද අනුශාසනා ලැබෙන කල්යාණ මිත්‍රයෙක් බොහෝ කාලයකට හම්බ වෙන. එහෙනම් ඒ මරණය කියන එක ඊටාම් භයානක මරණයක් තමයි අවවාද අනුශාසනා නොලබන කෙනෙක් බවට පත් වෙනවා කියන එක. ඒ නිසා අපි හැම වෙලෙම උත්සාහ කරන්නට ඕනේ අපේ ජීවිතේ කෙලෙස් එනකොට ඒ කෙලෙස්යට අවවාදයක් දෙනවා නම් මේක කරන්න එපා කියලා. මේ කායික වැරද්ද කරන්න එපා, මේ වාචික වැරද්ද කරන්න එපා, මේ මානසික වැරද්ද කරන්න එපා කියලා අවවාද කරද්දී නැවත නැවතත් ඒකම වෙනවා නම් ඒක ස්වභාවය. බුදුරණවහන්සේ හිතනවා නම් ඉතින් ආය කතා කරන්න දෙයක් නැහැ. ඒක ස්වභාවයක්. අවවාද උපාසනා කරන්න නොහිතෙනවා කියන කාරණා. ඉතින් ඒ අභාග්‍ය උදා කරගන්න හොඳ නැහැ. ඒ අභාග්‍ය උදා වුණොත් එහෙම ඒක ජීවිතේ විශාල ප්‍රශ්නයක්. ජීවිතේට ධර්මයේ සම්පූර්ණයෙන් අහිමි වෙනවා. ඒක නිසා හැම වෙලෙම අපි අර යමු වෙච්ච බවත් එක්ක තමන් සංවේගය ඇති කරගෙන දහමට යමු වෙන්න උත්සාහ කරන්න ඕන. හොඳයි, මේකේ අහන්න තියෙන දේ තියෙනවා නම් අහන්න. කියනවා කියන හොඳ දේවල් හොඳ දේවල් කියන්නේ එතකොට වැරදි දේවල් වැළකෙන්නේ කියලා එයාට කියන්නේ නැහැ. එතකොට එයාට පින්හම් කරන්න කියන දාණය දෙන්න ඉතින් මෛත්‍රියක් කරන්න කියලා කියන්නේ වෛරයක් තියෙනවා නැහැ. මෛත්‍රී වෛරයක් වුණේ නැහැ. මෛත්‍රී කරන්න කියන්න පුළුවන්. මෛත්‍රී කරන කර්ණවල දව ප්‍රේක්ෂා ඇති කරගෙන. එතකොට එයාට එයා එතකොට තරහ යන කෙනෙක් නෙවෙයි. එයා එතකොට දැඩිකමින් ඉන්න කෙනෙක් නෙමෙයි. එයා එතකොට කයින් වචනින් වැඩි කරන කෙනෙක් නෙමෙයි. දැන් අපි ඊ කතා කර සත්තමයිතුන සූත්‍රයේ එතකොට ඒවත් එක්ක බ්‍රහ්මචාර්යාවට වැරදි දේවල්නේ. එතකොට ඒ වගේ දේවල් කරන කෙනෙක් නෙමෙයි. එතකොට වැරදි පැත්ත කියන්න ඕනෙම නැහැ. එයාට කියන්න තියෙන්නේ හරි පැත්තමයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මෛත්‍රිය ඇති කරගන්න හැටි, ඊළඟට ගුණවත් භාවය ඇති කරගන්න හැටි, ඊළඟට අපි ගත්තොත් දැන් ධර්මකාරණාවක් කියනකොට ආයේ වැරදි ප්‍රශ්න අහන්නේ නැති ගතිය තියෙන්නේ. ධර්මකාරණාවක් හරියට පැහැදිලි කරනකොට දැන් මෙතන තමන්ට කොටු වෙච්ච රාමුවක් එක දකින්න එක වැරදි කියලා මොනවා හරි කාරණාවකින් ධර්මකාරණාවක හරි පැත්ත කියලා දෙනවා. ඒ කියන්නේ කෙලෙසේ ඉක්මවන පැත්ත. ඒතකොට ඒක වරද්ද බලා ගන්නවා කියනකොට අන්න එතකොට එතනක් තියෙනවා වැරදි විදිහට ගන්න ගතිය. ඇයි දැන් මේ ඒ කියන කෙලෙසයන්නේ මෝහයත් කෙලෙසයන්නේ. එතකොට සක්කායදිට කෙලෙසයක් එක්කනේ යන්නේ. එතකොට අන්නේ කාරණා වැරදි පැත්ත කියලා දෙනකොට නැවත නැවත ඒක කරනවා නම් ওই කරුණු තුක එතකොට අන්න එයාට අනිත් පැත්ත කියන්න වෙනවා. මේ කරන්නේ නැති කෙනාට කියන්න ඕනේ, කරන කෙනාට. අපි ගත්තොත් එහෙම තරහ යනවා, මාන්නය තියෙනවා, වචන කතා කරනවා හිතේ දෙන්න, ඊළඟට කායි ක්‍රියා කරනවා ප්‍රශ්න ඇති වෙන්න, ඊළඟට තමන්ට කොටු වෙච්ච රාමුවකම ඉන්නවා. අපි ගත්ත සත්තමයිතුන සූත්‍රයේ විග්‍රහයත් එක්ක ඒ විදිහ කටයුතු වෙනවා. එතන මෙන්න මේවා එනකොට ඔය කරන්න එපා. ඔය හොඳ නෑ. එයාගේ විපාක මෙහෙමයි. මෙන්න මේ වගේ තියෙන කියලා ඒවා නොවන විදිහට කරුණු කියනවා. ඒවා නොවන විදිහට කරුණු කියනකොට නැවත නැවතත් ඒකම වෙනවා නම් අන්න එතකොට ඒ කාරණා එක මරලා දානවා. ඒක මරලා දැමීම කියන එක සිද්ධ වෙනවා. සමහර වෙලාවට කෙනෙකුට පරුසයෙන් විතරක් කියන්නත් අවස්ථා දැන් අපි ගත්තොත් සමහර අයට අඟුලිමාල වගේ ඒ වගේ සමහර කට්ටිය කෙනෙකුට වැරදි පැත්ත සම්පූර්ණයෙන් කියනකොට මොන තියෙද කෙනෙන්න එයා එහෙම දමන වෙනවා.
සමහරට දෙපැත්තම කියනවා. අවස්ථාව කියන්නේ හිතමුකෝ එක මිනිත් ඉගෙන එක දේ කරනවා මානේ දෙලින්ම අපි ඉන්නේ නැහැ. එදිරට මේ වගේ නුගුණම ප්‍රගුණ කරගෙන යනකොට මල්ල ගන්නවා. ගුරුවරයා අයින් කරලා දානවා. හැබැයි එයාට කාලය ගෑවන්නේ ඒ දේවල් තේරුම් අරගෙන වැඩි හදාගෙන උත්සාහයකට එන්න පුළුවන් නම් එයාව ආයේ පෙරපරදම ගුරුවරයා එයාව ඒ කලින් සැතර අන්න මේක 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 මෙහෙමයි මේක ඇත්තටම කාලයක් තින් වෙන එක නිතර කරනවා නේද නිතර දැන් අපි ගත්තොත් එහෙම ගුරුවරයෙක්ගේ වටිනාකමත් කල්යාණ මිත්‍රයෙක්ගේ වටිනාකමත් එක යොමු වෙච්ච කෙනෙක් තුල ගත්තාම නිතර කරනකොට අනිවාර්යෙන් නොවෙනවා එහෙම නැති වුණාම කියන්නේ ඒක ගොඩාක් දරුණුයි කියන්නේ එහෙම වුණොත් අර විදිහට බැරි වෙලාවත් වුණොත් එයාගේ සුචරිත පැත්තනේ ආයේ තියෙන්නේ වරදි පැත්තනේ ඒක සුචරිත පැත්තෙන් කතා කරන්නේ එතකොට ඒකිනුත් කතා කරන්න හිත නැමෙනවා. මම වැරදි පැත්ත නෙමෙයි තියෙන්නේ සුචරිත පැත්ත. දණ්ඩනේ බ්‍රහ්ම දණ්ඩනේ. ඒ කියන්නේ ප්‍රධානම කාරණාවක් තමයි මේ හැම එකක්ම ගත්තාම ගුරුවරයෙක් ඉන්නේ නැද්දි ඕනම එකක් ගත්තාම ප්‍රධානම කාරණාව අකී කරගන්න. කීකරුකම තියෙනවා නම් එකක්වත් බෑනේ. මොකද ගුරුවරයෙක් ඉන්නේ නැද්ද? ගුරුවරයෙක් ඉන්නේ නැද්ද? ගුරුවරයා කියනවා නම් මේක හොඳ නැහැ මේක කරන්න. මේක හොඳ නැහැ මේක කරන්න. මේක හොඳයි. ඒ කරුණු කියද්දි කීකරු භාවයේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම එතෙන් අනුගත වෙනවා. එතකොට හැම වෙලෙම මේ සිහිය පිහිටවාගෙන ඒ දෙයමයි කරන්න උත්සාහ කරන්නේ. දැන් තමන් ගත්ත මතයේම ඉන්නේ. තමන් ගත්ත මතයෙන් අපිට මොහොර වැඩක් කරද්දී වුණා මොනවාරි වැඩක් කරනකොට මේ දැන් අපි ගත්තොත් එහෙම මොනවා කෝපි හොදන්න කියනවා අලු දාලා නෑ තමන් තියෙද්දි මොකද අලු දාන්නේ ඊළඟට කියන්නේ අලු දාලා හොදන්න කියනවා නෑ තමන් තියෙද්දි මොකද අලු දාන්නේ ඔන්න වගේ දැඩි ඒ කියන්නේ අපිට මොනවාරි සාධාරණ හේතුවක් එක්ක හරි දැඩි මතයක ඉන්නවනම් මේක මෙහෙමමයි වෙන්නට ඕනේ කියලා කියන අන්න දැඩිකම මමත්දී මමත්තිම තමයි. මේ දැඩිකම මාන්නේ ගොඩක් ඉන්න මමත් එක්ක. ගොඩක් ඒ කියන්නේ ඒක තනිකරම බාධාවක්. ටයිල් එක අනිත් පැත්ත හරවන්න අල්ලන්න කිව්වොත් නෑ හොඳ පිටම අර පිටමයි හරියන්නේ. නෑ අනිත් පැත්ත අල්ලන්න කිව්වොත් නෑ අර පිටමයි හරියන්නේ. අන්න එතකොට දැඩිකම අපි මේ ලෝකේ සාධාරණ සාධාරණේ එක හරියන්නේ නැහැ. දැඩිකමත් එක්ක තරහ තරහක් වෙනවා. දැඩිකම මාන්නේ එක්ක තරහක් වෙනවා. දැඩිකම මාන්නේ අඩු වෙනකොට තරහින් එකත් අඩු වෙනවා. මොකද හරිය යාලා නම් මිසීරි. ඒ කියන්නේ තමන් ගත්ත මතයක නේ. අර කතාවක් තියෙන්නේ පල බර වෙන රුකෙහි බිමට නැවෙනවා. දන්න තියෙන්න පුළුවන්. මකර දානවා කියන එක දන්න තියෙන්න පුළුවන්. එහෙම තැන් ඉන්නත් පුළුවන්. ප්‍රකට වෙනවා. සමහර අවස්ථාවල් තියෙනවා මේ අර වගේ සාධාරණ හේතු වෙනකොට මානසිකව තියෙන කාරණාව ප්‍රකට වෙලා එනවා. දැන් මම පොත ටයිල් කරේ අනිත් පැත්ත අල්ලන්නේ. ඔය වගේ දෙයක් ඒක සාධාරණම මං කියන එක සාධාරණයි. එතකොට ඒ වගේ කාරණාවක් වෙනකොට ටස් ගන්න මානසික දේවල් ඉස්මතු වෙලා එනවා. මේක අනිත් පැත්තනේ අල්ලන්නේ. අන්න ඒ වගේ දේවල් ඉස්මතු වෙලා එනවා. ගුරුවරයා
එහෙම 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 වෙනවා නම් ඉතින් ඇතුලේ වංචනිකයි කොහොමද වංචාව කියන කාරණාව තියෙනවා එතකොට ඒකත් අර මානසික අසංගරය කියන එකම තමයි ඒක ඇත්තටම මේ ගුරුවරයෙක් කියන කාරණාවද ගුරුවරයා නැති තැනදී වෙන කාරණා පිළිබඳ අවධානයක් තියෙනවා එතකොට මොකද වෙන්නේ ඒ කාරණා එක්කම යා මරලා දාන තත්ත්වෙටපත් වෙනවා මේක ඇත්තට මේ සූත්‍රය ගොඩාක් වැදගත් වෙන්නේ මේක ධර්මතාවය. මේක සිදුවෙන ධර්මතාවය. ඒ කියන්නේ තමන් උදෙසා මහනුවද එයාලා මරලා දානවා කියන කාරණාව ධර්මතාවයක්. එතකොට එහෙනම් ඒක කොච්චර අභාග්‍යයක්ද කියන කාරණාව තේරුම් ගන්න ඔච්චර අපි හිතීමක් හදෙන්නට ඕනේ නැහැ. අවදනන්න කියුත්ති. මනුස්සයෙක් මැරිලා යන එක නම් හැබැයි මැරි ජීවිතේ මැරීම කියන එක නම් ආයි ඉපදෙනවා. මොකද කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්නේ කල්ප ගානකින්. එතකොට ඒ නිසාද කල්යාණ මිත්‍රයෙක්ව අවදාන සාධන ලැබෙනවා කියන්නේ ඉතින් ඒක අර වගේ මරණයක් නෙමෙයි ඒක මනාම මරණයක් තමයි. විනාශයම තමයි. සුනක්කත්තේ කොහොමත් මේ කියන්නේ ඒකේ සුනක්කත්තේ කලින් විද්‍යාවක් සඳහන් නැහැ. අර වචන කීප එක ඉතින් ඒ වචනින්ම ඉස්මතු වෙලා යනවානේ සුනක්කත්ත මේ දුර්ණාසික කෙනෙක් වෙන්නේ මේ කියලා. ඊළඟට මේ ඡන්න අර නාලකේ වගේ ඡන්න හැදිච්ච කෙනෙක්. ඡන්නත් එහෙම එක්ක නේ තමයි. සාමාන්‍යයෙන් කෙනෙක් කොහොමද ගොඩාක් මේ දැන් එතරම් එන්න එපා කියන කාරණාව කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් ගණන් ගන්න ගිහියෙක් හැටියට. يعني පොඩි වෙනසයි තියෙන්නේ. එතකොට ඒ කෙනෙක් අයින් කරන්න දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙනෙක්. එතකොට එහෙනම් ඒ කාරණාවදී තියා කියන්නේ සාමාන්‍යයෙන් නසනවා කියන කාරණාවේදී ඒක න අයින් කළොත් අපිට භික්ෂුවක් අයින් කරන්න බෑ. උපසම්පදාය. භික්ෂුවක් අයින් කරන්න බෑ. එතකොට අරක ගොරෝසු මට්ටමෙම කරන්න පුළුවන්. අරක එහෙම නෙමෙයි මේ භික්ෂුව ඉන්නව නමුත් අවාරණ සඳහන් ලැබෙන්නේ. දැන් මානසිකව එන ප්‍රශ්නේ තමයි නරඹතර මේ. ඒක තමයි ප්‍රබල. මානසික හා පටිබද්දයි කායිකදී අපි කොච්චර කයින් සංවර වෙන්න උත්සාහ කළත් කොහෙන් හරි පිළියෙට පයින්න. යම් අවස්ථාවක ඊට පයනවා මේ කායික වාස්තික දෙක මානසික අසංවරකමත් එක්ක. රාගයේ දේශයේ මාන්නයේ දැඩික මේවා ඇත්තටම හරි පැත්තම කතා කරගෙන යද්දී වැරදි පැත්ත කතා කරන්න දෙයක් නැහැ. ස්නේහින්මයි එතකොට. හරි පැත්ත කතා කරගෙන යද්දී වැරදි පැත්ත කතා කරන්න දෙයක් නැහැ. මානසිකව තමයි බැඳිලා තියෙන්නේ කායික වාචික ක්‍රියාවද
මනසත් එක්ක බැඳලා තියෙන්නේ. බයිනෝ කියන එකනේ. බයිනවා කියනවට වඩා බරපතල. يعني ඒක දැනනවා වැඩි. බයිනෝ කියනවට වඩා දැනනවා වැඩි. මොග පුරුෂය කියලා එහෙම කියනවා. එතකොට දැන් ඒ සාමාන්‍යයෙන් ලොකු වැරදි වෙනකොට එහෙම කියන අවස්ථාවත් එනවා හිස් පුරුෂය කියලා. කියන විදිය කියන දේ එතකොටත් පරුෂයෙන්ම පරුෂයෙන්මයි ආදරෙන් කිව්වත් ඒත් පරුෂයෙන්මයි කියන ස්වභාවය කවදා එක්ස්ප්‍රස් කරන විදිහ පරුෂකමක් නැති දෙයක් කොහොමද තනියම සමහර වෙලාවට කරුණු කියන්න අවස්ථාව වෙනවා වැරද්දක් කියන්න ඒ කියන්නේ ආදරේ ආදරෙන් කියනකොට පරුෂයෙන් අපි ලෝකේ පරුෂයෙන් කියනට වඩා වදින වෙයි ඒ කියන්නේ අපි තමයි ලෝකේ සැර කරලා කියනවට වඩා ආදරෙන් සැරට කියනවනම් ඒක වදින වැඩි. එතන ඒ විදිහට කියන එකක් තියෙනවා ඒ කාරණා. ඒ වගේ අදහසන්නේ එච්චරයි නේ.